ජනතාවට ඇත්තටම බිමේ තියෙන සංවාදය මොකක්ද? දැන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ බදු බර ඒ වගේම ජීවන බර ඉහළ ජනතාව එක පැත්තකින් පීඩාවට ලක් කළා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මේ වෙනකොට විකුණන්න පිඹුරුපත් සකස් කරලා ඉවරයි. ඒ වගේම මේ වෙනකොට IMF කොන්දේසි එක පැත්තකින් ඉෂ්ට කිරීම සඳහා ජනතාව බරපතල පීඩාවට ලක් කරන ගමන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා IMF ගිවිසුම් සම්පූර්ණ වෙනකන් මැතිවරණ පවත්වන්නෙත් නෑ කියලා. අපි මහජන කෞසිලි සඳහා වූ ව්‍යාපාර විදිහට තමයි කාලීන ගැටලු කීපයක් මතු කරන්න මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. අපි දන්නවා මේ වෙනකොට මැතිවරණ උණුසුමක් එමින් පවතිනවා. ඒ මැතිවරණ උණුසුම අතර අපි දැන් ඊයේ පෙරේද දකිනවා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක නායකින් එකිනෙකාට ලිපි යවමින් විවාද තරගයක් සඳහා ආරාධනා කරමින් තිබෙනවා. එතකොට ඒ විවාදය ගැන සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ කතා කරද්දී ඇත්තටම ජනතාවට බිමේ තියෙන විවාදය මොකක්ද? ජනතාවට ඇත්තටම බිමේ තියෙන සංවාදය මොකක්ද? දැන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ බදු බර ඒ වගේම ජීවන බර ඉහළ නංවලා ජනතාව එක පැත්තකින් පීඩාවට ලක් කළා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මේ වෙනකොට විකුණන්න පිඹුරුපත් සකස් කරලා ඉවරයි. ඒ වගේම මේ වෙනකොට IMF කොන්දේසි එක පැත්තකින් ඉෂ්ට කිරීම සඳහා ජනතාව බරපතල පීඩාවට ලක් කරන ගමන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා IMF ගිවිසුම් සම්පූර්ණ වෙනකන් මැතිවරණ පවත්වන්නෙත් නෑ කියලා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට මේ රටේ ජනතාවගේ බාරකාර අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල් වල තියෙන පොලිය අඩු කරන ගමන් විදේශ බැඳුම් කර හිමියන්ට වැඩි පොලියක් ලබා දෙන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කරණය කරමින් තිබෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට ඍජු විවාදයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ එක්ක, රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක. ඒතකොට මේ විවාදේ ප්‍රධාන චූදිතයන් එක්ක ජනතාවට මේ සංවාදය කරන්න වේදිකාවල් හැදෙන්නේ නැහනේ. ඒතකොට ජනතාවට ඒ වේදිකාවල් හදන්න සිද්ධ වෙලා තියෙන්නේ මහ පොළොවේ උද්ඝෝෂණ කළා, සටන් කළා තමයි ඇත්ත විවාදේ උඩට ගන්න වෙලා තියෙන්නේ. ඒතකොට මේ ඇත්ත විවාදේ උඩට ගන්න ජනතාව කටයුතු කරමින් සිටිනකොට දැන් අදත් රනිල් වික්‍රමසිංහ ජාතික ආරක්ෂක පනත යටතේ ත්‍රිවිධ හමුදාවන් ක්‍රියාමිතවල වලට කැඳවීමේ හැකියාව තියෙන පරිදි රෙගුලාසි සකස් කරමින් තිබෙනවා. ඉතින් මේක අතිශය පැහැදිලි. මේ මොන ජනාධිපති අපේක්ෂකයන් අතර විවාද ගියත් ඇත්ත සමාජයේ විවාදය අපිට තියෙන්නේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක. ඒ සඳහා පෙළ ගැහෙන්න ඕන කියන කාරණය මුලින්ම අපි අවධානය කරන්න කැමතියි.